ඔන්න එක සම්මුඛ සාකච්ඡාවකට තරුණ යුවලා කියා. මේ යුවලෙන් දැන් දෙන්න එකල එක ආසනේ දෙපැත්තේ වාඩි වුණා මැද හිස්තියා. බට දෙනවා බොහොම හොඳින් ඇඳගත්තු යුරෝපීය ඇඳුම එකම ඇඳලා දරේ නීට් මිනිස්සු. ඇවිල්ලා තරුණයාගෙන් අහනවා තමාවේ මේ සම්මුඛ පරීක්ෂණයද? තරුණයා බොහොම දගපත් උස. ඊළඟට ඔහු කිසිම ප්‍රශ්න නැතු තරුණයා කියනවා තමත් ආවේ මේ සම්මුඛ පරීක්ෂණයද? ඔව්. සියවුලක් නැහැ. මේ පුද්ගලයා හොඳට අදගත්තු මනුස්සය මේ දෙන්න මැදින් වාඩිලා මාතාවයකට තමයි කියලා. මෙන්න අපේ සිනමාවේ ආපු මේ අපූරු හාස්‍යෝත්පාදක ජවනිකා ආවේ 1973 ඔක්තෝබර් මාසේ 12 වෙනිදා කොළඹ මරදානේ එල්පින්ස්ටන් ඇතුළු සිනමා ශාලාවල එල්පින්ස්ටන් වැල්ලවත්තේ රොක්සි ඇතුළු සිනමා ශාලාවල අතිසාර්ථකව තිරගත වෙච්ච සුනේත්‍රා කියන චිත්‍රපටියට. සුනේත්‍රා ජෝදේව් ආනන්ද අධ්‍යක්ෂණය කරපු හතරවෙනි චිත්‍රපටය. තුන්වෙනි සිංහල චිත්‍රපටයේ හතරවෙනි අධ්‍යක්ෂණය. ඔහුගේ මුල්ම චිත්‍රපටයේ පාස නිලා කියන දෙමළ චිත්‍රපටිය. දෙමළ චිත්‍රපටයෙන් ඉන්දියානු සිනමාවේ ඉතාම වැදගත් සිනමාකරුවෙකු පිවිසියා. අපේ යාපනයේ උපන්න ජෝදේව් ආනන්ද යාපනයේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඔහු අදටත් කොළඹ දෙහිවල ජීවත් වෙනවා. එතුමන් නිර්මාණය කරපු මේ චිත්‍රපටයේ යාපනයේදී ඒ චිත්‍රපටයට ආවා තරුණෙක් කටයුතු කරන්න මඩ කලප වෙනවා. ඔහු පස්සේ ඉන්දියාවට ගිහිල්ලා දකුණු ඉන්දියානු සිනමාවේ වර්තමාන නිර්මාණාත්මක දියුණුවේ පුරෝගාමී කටයුතු කළා. ඔහු තමයි බාලු මහේන්ද්‍රන්. මේ බාලු මහේන්ද්‍රන් කියනවා ජෝදේව් ආනන්ද. ජෝදේව් ආනන්ද මුලින්ම අධ්‍යක්ෂණය කළේ පාස නිලා, ඊට පස්සේ ගීතා, ඊට පස්සේ සුජීවා, ඊට පස්සේ සුනේත්‍රා. සුනේත්‍රා තමයි ඔහුගේ චිත්‍රපට අතර අතිශය සාර්ථකම චිත්‍රපටය. සුනේත්‍රා චිත්‍රපට පාදක වුණේ වීඩුක පීඩු කියලා 1970 අවුරුද්දේ තිරයට ආපු සීබි රාජේන්ද්‍රන් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය. හැබැයි එක දෙයක් කියතියි. අර දකුණු ඉන්දියාවේ විටුක පීඩු චිත්‍රපටය සුනේත්‍රායි එකට තිබ්බෝ. ඉදිකොට චිත්‍රපටිය කියන්නේ පැත්තකට දෙනවා සුනේත්‍රා. ඒ තරම් ස්තරම් ෆිල්ම් එක. සුනේත්‍රා ස්තරම් වෙන්නේ සිනමාත්මක වූ අනෙක් දේවල් හින්දා නෙමෙයි. ඒ කතාව ඉදිරිපත් කරපු දෙයයි හිත වෙන හාස්‍ය. ඒ සියලු දේවල් මම පෞද්ගලික විශ්වාස කරනවා ලංකාවේ හදපු හොඳම විකට චිත්‍රපටි. වෙලේ සුනේත්‍රාට ඉහළ තැනක් දෙන. ඒ වගේම සුනේත්‍රා චිත්‍රපටයේ ආපු මියුරු ගීත හතම ඉතාම මියුරුයි. ඒ ගීත හතම ස්වතන්ත්‍ර ගීත. අපි ඒ ගැන කතා කරමු. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ රිචඩ් කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් කෙනෙක්. ඔහුගේ පුතා තමයි මේ ව්‍යාපාර වල කළමනාකරු මහින්ද. මහින්ද හතර පට්ට බයයි. ඌ බයයි. මේ අතරේ මහින්ද යාළු වෙනවා අනාථ තරුණියක් එක්ක සුනේත්‍රා කියලා. දැන් මේ ගෙදර වැඩට ඉන්නවා ගෙදරයි කාර්යාලයේ ලවුනේරිස් කියලා වයසක මිනිහෙක්. ලවුනේරිස් මේ තාත්තා තාත්තගෙන් සල්ලි ගන්නවා පුතාගේ ප්‍රේම සම්බන්ධතා හොයා ගන්නවා. හැබැයි පුතාගෙන් ගන්නවා ඊට වඩා වැඩි ගාණ මේ එක නොකියා ඉන්න. කොහොම හරි දැන් ලවුනේරිස් අතින් මේ කතාව ගිහිල්ලා තාත්තාට ගියාම තාත්තා පුතාව එළවනවා. සුනේත්‍රායි මේ මහින්දයි ගිහිල්ලා විවාහ වෙන්න යනවා. හැබැයි විවාහ වෙන දවසෙත් මහින්ද කොච්චර තාත්තට බයද කියලා මං තාත්තගෙන් ගිහිල්ලා ආනලද කියලා අහනවා. හැබැයි සුනේත්‍රාට ටෆ් කෙල්ලෙක්. ඉතින් මේගොල්ලන්ට වෙන ජීවත් වෙන්න විදියක් නැහැ. දැන් කොහොම හරි සුනේත්‍රා රස්සාවක් හම්බ වෙනවා. ඔවුන් ගිහිල්ලා පදිංචි වෙනවා සමන්ති කියලා එයාගේ හොඳම යාළුවගේ ගෙදර. සමන්ති විවාහ වෙලා ඉන්නේ අජිත්. සමන්ති ලොකු බූදලයක හිමිකාරියක්. දැන් අජිත් සල්ලාල මිනිසෙක්. ඔහුට වෙන ප්‍රේමවන්තියකුත් ඉන්නවා වෙන පළාතක. ඇය සිනමා නිලියක්. මේ අතරේ ඉතින් සමන්තිගේ බූදලේ පාලනය කරන්නේ එයාගේ මාමා. අබැ මම මෑත නිසි වයසලික බාර දෙන්න අර කොන්දේසි තමයි හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා කියන එක. එයා එන්නේ සෙමනේරිස් කියන තමන්ගේ කළමනාකාරවරයත් එක්ක. කළමනාකාරවරයාට ඉන්න පුතෙන් ඔහුගේ නම ඩොන් ජුවන් ගීතරත්න. ඉතින් මේ ඩොන් ජුවන් ගීතරත්නත් කළමනාකරු සෙමනේරිස්ත් මේ ගෙදර ඇවිල්ලා පදිංචිලා මොකද හොයලා බලන්න ඕනේ මේ ජෝඩුව හොඳින් ඉනවද කියලා. හැබැයි දැන් මාර ප්‍රශ්නයක් මේ නිසා දැන් අජිත් අතරේ මේ සමන්තිත් එක අහවෙලා ගිහිල්ලා බූදලේ ගන්නත් ඕනේ. මහින්දට සිද්ධ වෙනවා සමන්තිගේ සැමියා හැටියට පෙනී සිටින්න නැත්තම් අජිත් හැටියට. දැන් සුනේත්‍රා ඒ ගෙදර ඉන්නවා. දැන් ඩොන් ජුවන් ගීතරත්න ඒ අතරේ සුනේත්‍රාට ප්‍රේම කරන්නට උත්සාහ කරනවා. දැන් රාත්‍රියේ
මහින්ද නිදාගන්නේ සමන්තිගේ කාමරේ. ඒ දෙන්න යුවල හැටියට. අනික් කාමරේ තමයි සුනේත්‍රායිනේ. හැබැයි ඩොන් ජුවන් ගීත රත්නත් ශමණේරසුත් නිදාගත්තට පස්සේ මේ දෙන්න හිමින් සැරේ තරුණ අනිත් පැත්තට පහින්න ඕන. බොහොම හරි ලස්සනයි එක ගෙදර දෙපැත්තේ කාමර දෙක තියෙනවා. මැද සාලේ තාත්තා පුතා පුතියාගෙන ඉන්නවා. තා පුතාට දැන් මේක පොඩි හැගත්තා. මහින්ද ඒ අතර හිමින් සැරේ රෙන්ගනවා සමන්තිගේ කාමරෙන් සුනේත්‍රායි කාමරට. ඩොන් ජුවන් ගීත රත්න මේක බලන තාත්තේ පැන්නා 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 කියලා කෑ ගහනවා. ඉතින් අර මිනිස්සු බලනකොට ආපෞද්ව රැරලා බලනකොට මහින්ද හීන් සැරේ ආපෞ සමන්තගේ කාමරේ ඉන්නවා. එනම් ඩොන් ජුවන් ගීත රත්න බැනුම් අහනවා. ඔය අතරේ අජිත් ගිහිල්ලා අජිත්ගේ තාර අනියම් පෙම්වතියකින් අජිත් දැනගන්නවා මේ ඒ පෙම්වතියට තව පෙම්වතෙක් ඉන්නවා. අන්තිමට මේක හුටපට වෙලා මේ කතාව ගෑරිලා පැටලිලා වෙන විචුම්බරයක් වෙනවා. මේ සුනේත්‍රා කතාව මේ බොහොම කතා රසෙන් සහ හාස්‍ය රසෙන් හරි අනුනයි. ඒ වගේම තමයි එහි ආපු ගීත මමුලක ගීත තමයි තාම මියුර ස්වතන්ත්‍ර ගීත. මේ ගීත සංගීතවත් කරපු පුද්ගලයා ගලගෙදර එම් 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 හක්. හක් මාස්ටර්ට සංගීත නිර්මාණය කරන්න මුණුනාට සංගීතය මෙහෙවන්න බෑ. එනිසා එවෙනුවෙන් සංගීත නිර්මාණය කළේ ටී එෆ් ලතිෆ්. ගී තනු සහ අනෙක් සංගීත ශිල්පියෙකුට කළේ හක්. ඔහු යාපනයේ හිඳු විද්‍යාලයේ හිටපු ඉංග්‍රීසි ගුරුවරයා. හැබැයි දක්ෂ තනු නිර්මාපක ශිල්පියෙක්. මම දන්න තරමින් අදටත් කුරුණෑගල ප්‍රදේශයේ ඔහු ජීවත් වෙනවා. හක් මාස හදපු මේ ජනප්‍රිය ගීත බලමු ඔබ අහලාද? එච ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ කරුණාරත්න අබේසේකර රචනා කරපු ගීතය හංස දේනුව හංසයාගේ කියලා. කන්නට කොඳුරා කියන ඉඳුරා මధుර පිවිතුරු ආදරේ. කරුණාරත්න අබේසේකර රචනා කරපු තවත් ගීතයක් තියෙනවා ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කරපු සූකිරි කෙල්ලේ මොකද අනේ. ධර්මශ්‍රී ගමගේ රචනා කළ එච ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කරපු ආදර කතාව ලෝකේ. ඊළඟට ධර්මශ්‍රී ගමගේ තවත් ගීතයක් රචනා කළ එච ජෝතිපාලයන් ගායනා කළ හිටින්න පොඩ්ඩක් හිටින්න. එච ජෝතිපාල සහ සුජාතා අත්තනායක ගායනා කළ කරුණාරත්න අබේසේකරයන්ගේ තව ගීතයක් හද සම්තානේ දැඩි සම්පූර්ණ. ප්‍රේම කෙල්ලද අල්ලිස් රචනා කළා ෆ්‍රෙඩි සිල්වා ගායනා කරපු ප්‍රංශයෙන් රචනා කාව මේ අතරේ තවත් තාම මියුරු ගීතයක් තිබෙනවා ධර්මසිරි ගමගේ රචනා කරපු සුජාතා අත්තනායක ගායනා කරපු පායයි මේරෑ සඳව. මේ ගීත පෙළම එක වගේ තාම මියුරු ඉතාම රසවත් ගීත. ජෝදිව ආනන්ද සුනේත්‍රාට පස්සේ හදපු චිත්‍රපටය සූකිරි කෙල්ල. සූකිරි කෙල්ල කියලා මේ චිත්‍රපටයේ ගීතයකුත් එනවා. චිත්‍රපටය කතාව තිරනාටකය අධ්‍යක්ෂණය යන්නේ නිෂ්පාදනය ජෝදිව ආනන්දගෙන්. ඒ දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය කළේ රංජිත් පෙරේරා. ඊට පෙර රයද්දවාලත් චිත්‍රපටය නිර්මාණකරුවා බොහොම පසුකාලීන රූපවාහිනියට එකතු වුණා. සංස්කරණය කළේ එම්.පි. රූපසේන. කැමරා අධ්‍යක්ෂණයත් ජෝදේව් ආනන්ද සහ මර්ස්ලින් එස් පෙරේරා. හැබැයි චිත්‍රාගාර ඇතුලේ දර්ශන රූපගත කළේ එම්.ඒ. ගෆූර්. චිත්‍රපටයේ වේශ නිරූපණය දෙරෙක් ප්‍රනාන්දුගෙන්. කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්. නැටුම් හෙලන් කුමාර්. හෙලන් මේ චිත්‍රපටයේ චරිතයකුත් නිරූපණය කළා. සරණ අධ්‍යක්ෂණය බන්දු මුණසිංහ. ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි සහ ඩී.එච්. පුංචි හේවා. චිත්‍රපටය පැය දෙකහමාරක් දිගයි. අඩි 12,500ක් සම්පූර්ණයම චිත්‍රපටයේ දිග තිබුණා. චිත්‍රපටයේ ධාවන කාලේ පැය දෙකහමාරයි. හැබැයි මේ පැය දෙකහමාර යනවා දැනෙන්නේ නැත. මේ චිත්‍රපටයේ සුනේත්‍රා ලෙස රඟපෑවේ සුමනා අමරසිංහ. මහින්ද ලෙස රඟපෑවේ රොයිද සිල්වා. අජිත් ලෙස රඟපෑවේ සහාය ගායක එච්.ආර්. ජෝතිපාල. ඒ වගේම සමන්ති ලෙස රඟපෑවේ නීට ප්‍රනාතු. මාමලිස රඟපෑවේ ඔරෙක්ස් කොඩිපිලි. සෙමනේරිස් ලෙස රඟපෑවේ ඩොන් සිරිසේන. එතකොට ගීතරත්න ෆ්‍රෙඩි සිල්වා. හෙලන් කුමාරි ටෝනි රණසිංහ ස්ටැන්ලි පෙරේරා. ලයිනල් ධර්ණියගල ඩී.ආර්. නානෑකාර බී.එස්. පෙරේරා ඩෙවිඩ් ධර්මකීර්ති විජය කොරයා
பிரியதாச விஜயகோன், பூஜித வெண்டிஸ், பந்து குணசிங்க, மே சித்திரபாட்டி, சரித்த நிரூபணிகள், செசு பிரிசர். சொல்லிக்கல அத்திசய சார்த்தக சித்திரபாட்டியா, இவ கேம தாம வினோதாத்மக சித்திரபாட்டியா. வச்சனை பரிசமாம அர்த்தம் சுனத்லாக்கியானே மதக்கரக்கரஹினாக வெண்ண புழுவான் ஜாதி சித்திரபாட்டியா. மகித ஏ ஏ அவதி சியக் மே சித்திரபாட்டி திரகத்தவுனா மரதானே எல்ஃபின்ஸ்டேத்துள் சினிமா ஹால் வந்து அதாக சுனேத்ரா சித்திரபாட்டி வேணும் சித்திரபாட்டி அப்படி மதக்கேன் கிலிய யானை நத்தி மே சித்திரபாட்டி கருவான் சினிமாவட அவங்கனிச அவங்க சினிமா மாத்தியதாயலைக்கியானினே உன் ஹபை தண்டோ ஹரியது கதாவாக்மியாக்காரன் கியன்னட்டோனே கேளா கத்தந்தரையக்கினு கதை லேசி பாசு கட்டிவிட்டேன். சுனேத்ரா சித்திரபாட்டி அது ஜோதேவ் ஆனந்த் சுனேத்ரா திமிழ சித்திரபாட்டின் கொபிகளா சிங்கள சித்திர பிரேட்சகன் அவசியப்படுது ஹரியது கெலப்பெண்ண கதாவா கியன்னட்டு தனங்கிட்டியா மினிசாத்தமே சுனேத்ரா அதட மதக்கு சுனேத்ரா சித்திரபாட்டிய அப்பே ஜனப்பிரிய சினிமாவே விசேஷ லகுணக்கு என்ன சினிமா தாரகா யுவலாக் மே சித்திரபாட்டிய ஹரஹா ஹனும் அதீம் அப்பே சினிமாவே ஜனகர்ஷணிய சினிமாவே இக்க லகுணக்தமாய் ஜனப்பிரிய பெம் யுவல் உன் வடா இக்கினைக்கு கெளப்பின சஹா ஏ ஏ யுகன்னே தாரகாவன் சினிமாவே ஆகர்ஷணிய வடா பரசம் பண்ணகரணும். சுனேத்ரா சித்திரபாட்டிய அப்பிட்ட அலு பெம் யுவலாக் இக்கதுக்கலாம் ஏ பெம் யுவல அனைக் இத்திஹாசே அப்பே ஜனாக்கர்ஷணீய பெம் யுவல அப்படி ஜனப்பிரியத்து லபு பெம் யுவல அத்தர விஷால வினஸ்கமாக்கணும். ஏத்தமாய் ஓன் திதினா செபாலோகேதில் ஏ ஆக்காரேட்டம அத்தடம இக்கதுவல முழு ஜீவித காலம ஏன் பசுவ ஹொந்த விவாக யுவல கேட்டிரு ஜீவத்துணம் ஒங்கி மரணேன் வெண்மன துரும மே யுவல சினிமாவை பெம் யுவலக் ஹேட்டியரத் என் பசு வெளியிட்டியா நேட்டிரத் இக்கசி ரந்தேசிரியா. ஏத்தமாய் ரோய் த சில்வா சஹ சுமனா அமரசிங் சுனேத்ரா சித்திரபாட்டின் ஆரம்ப கருவு ரோய் சுமனா யுகே அதிசய ஜனப்பிரியகம் ஒன்று நான் ஆரம்பவின்னு மே சித்திரபாட்டின் உன் பசுவ மே சித்திரபாட்டி அத்தர துறது மொத்தமாய் விவாக விழா தியன்னு இது மே சித்திரபாட்டி பிரேம கதாவ அத்தரம் சித்தவுனா வகி ஓய் மஹிந்த ஹட்டியடத் சுமனா சுனேத்ரா ஹட்டியடத் சித்திரபாட்டி அங்கப்பாவே ஆரம்பேதியும் விவாக விழா ஹபை மே சித்திரப்பாட்டி எதித்தமாய் மெதுகா அத்தரம் எடுத்துலாம் இல்லாட்டு சித்திரப்பாட்டி அவசானமே மத்தே விவாகவேன்.